රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තා කරන්නේ අංක 1 හරිදේ හරියටම කියන සියත උදාසන පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත පේරාදෙනිය සිද්ධිය පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුවේ 225 දෙනා හරියට බදු ගෙවනවද ඒ අය ගෙව්වොත් අපිත් ගෙවනවා නැතිනම් අපි පාරට බහිනවා එක්සත් ව්‍යවසායකින්ගේ සංසදය කියයි විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය කාටවත් බය කරන්න බෑ අපි මීටරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා ජනපති අවධාරණය කරයි පාර්ලිමේන්තුවේ 225 දෙනාටත් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ව්‍යවසායකින්ගේ සංසදය පවසනවා සෑම දිනාටම නීතිය සමාන විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ පනවලා තියෙන බදු සහනදායක ලෙස අඩු කරන්න ව්‍යාපාරය රැකෙන තැනට වැඩක් හදලා දෙන්න අපිට සෙන්ට්‍රල් බැංක් එකයි ෆයිනෑන්ස් මිනිස්ට්‍රි එකයි එකතු කරලා අද රට බංකොලොත් කරන්න තත්ත්වයකටපත් කරනවා. ඒතොර අපි අහන්නේ අපි කාගෙන්ද සාහන ඉල්ලන්නේ කියලා කියන්නේ. ඒතොර අපිට දැන් තියෙන්නේ ව්‍යවසායිකයෝ හැටියට දැඩි තීරණ අරගෙන ඉස්සරහට යන එක විතරයි. බජට් එකක් පාස් කරලා තියෙනවා. තව ඇමතිගොල්ලෝ 10 දෙනෙක් එනවයි කියලා කියනවා. ඒතොර මේ බංකොලොත් රට ඉස්සරහට ගන්න මේ දාන දෙන ඇවිල්ලා මොනවා කරන්නද? මේ රට සම්පූර්ණයෙන්ම මේ දේශපාලන අධිකාරිය විසින් විනාශ කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් කී දෙනෙකුට මේ බදු ලිපිගොනු තියනවද? ඒව ගැන කවුද හොයලා බලන්නේ? ඒවට කිසි නිසි ක්‍රියාමාර්ග නීතිගත නීති පද්ධතියක් තියනවද? මේවා කෙරුවොත් අපිත් බදු ගෙවනවා. එහෙම නැත්නම් ජනවාරි මාසේ පළවෙනිදා වෙනකන් ව්‍යාපාරිකයෝ හැටියට අපි ජනවාරි පළවෙනිදාන් පස්සේ පාරට බහැලා මේක සංශෝධනය කරලා සාධාරණ විදියට ව්‍යාපාරිකයට සහ මේ රටේ විද්වතුන්ට බුද්ධිමතුන්ට මේ රැකියාව කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් හැදුවොත් හොඳයි කියන එක මතක් කරනවා. විශ්වවිද්‍යාල තුල මද්රව්‍ය හා නවක වදය වහා පාලනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමිනුයි. 75 වෙනි නිදහස් දින සමරුවට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව සඳහා විශ්වවිද්‍යාල සිසුන් දායක කර ගැනීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. මෙම සාකච්ඡාවට රජයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නව මාවතකට යොමු කිරීම පිළිබඳවත්, උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම පිළිබඳවත්, ශ්‍රී ලංකාව කලාපී අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් සහ පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ඇති වූ සිදුවීම පිළිබඳවත් ජනාධිපතිවරයා දීර්ඝ ලෙස මෙම සාකච්ඡාවේදී අදහස් පළ කළා. මම එන්න හදන ප්‍රධාන මාතෘකාව තමයි විනය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවීම ගත්තොත් මේ දේ ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාත් එක්ක නිරන්තරයෙන් සාකච්ඡා කළා. අපි අනිවාර්යෙන්ම මීට ක්‍රියාමාර්ග ගන්නවා. විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය බිය ගැන්වීමට ඉඩ දෙන්න බෑ. කිසිම කෙනෙකුට ඒ වගේ දෙයකට අයිතියකුත් නැහැ. දෙවනුව කියන්න අවශ්‍යයි මේ වගේ දෙයක් සංවිධානය කරපු අය ගැනත් අපි හොයනවා. ඒ වගේම නවක වදය සහ මද්‍රව්‍ය පිළිබඳවත් අපි නිරන්තරයෙන්ම සොයා බලනවා. අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ සංවිධානාත්මකව නවක වදය සහ මද්‍රව්‍ය පාලනය කිරීමට. මෙම වසරේ අවසන් පාර්ලිමේන්තු වාරය අද පැවැත්ුණා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න සඳහා අද අවස්ථාව ලබා දී තිබුණා. පාර්ලිමේන්තුව දිනකට රැස්වීම සඳහා රුපියල් ලක්ෂ 90ක් වැය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රකාශ කළා. මහජන මතයේ විශ්වාස නම් ඡන්දයට යමු කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට අභියෝග කළා. ඒ අතුළු පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතා දැන්
දැන් 60-65 කරානේ අපේ රාජ්‍ය සේවයේ නිලධාරීන් ගණනාවක් බැංකුවලට ගිහිල්ලා ණය අරගෙන තිබෙනවා. දැන් මේගොල්ලොන්ට කියනවා මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ගත්තු ණය ඔක්කොම පියවන්න කියලා. කොහොමද කරු කතානායකතුමනි මේක කරන්නේ? ඒ නිසා අපි තීන්දුවක් ගත්තා මේ කාලය වසරකින් දීර්ඝ කරන්න. මම අහන්නේ පොඩ හිතප්පපුවක් තියෙන්න ඕනේ. එක්වරම 65ට මේ සීමාව දීලා 60ට නැවතත් ලඝු කිරීමත් එක්ක 25000ක් ඉන්නවා එක්වර විශ්‍රාමය නැහැ. මේ සියලු දෙනාට මේ ප්‍රශ්නේ තියෙනවා. පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් කියලාත් ඔබතුමා අමතක කරන්න එපා. මේ අපි 225 දෙනාට අපිට චෝදනාව මේකේ සේවක මණ්ඩලයටත් එයි අපි අපිටම අවශ්‍ය නීති හදා ගන්නවා කියලා. වැරදි තීන්දුව වලට 225න් අපි හවුල් නැහැ. මෙතුමා හැමදාම විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ අරගෙන වෙන වෙන කාරණා ඇදගෙන යනවා. අපිව නවත්තනවා වගේම ඔබතුමා කරුණා කරලා විපක්ෂ නායකතුමාවත් ඒ නැවතීම කරන්න පෙන්නකෝන් ලාබාල මන්ත්‍රීතුමා එහෙමත් නැත්නම් ඇමතිතුමාට මම කියන්න කැමතියි. එතුමා තව පොඩ්ඩක් කාලයක් ඉඳගෙන මේකේ සම්ප්‍රදාය ඉගෙන ගන්න. මහ බණ්ඩාරගාරයට පුළුවන් නම් මේ අවුරුදු පහම දික් කරන්නත් කැමතියි මේ රටටම. අපේ සියඹලා පිටියේ ගරු ඇමතිතුමා ඇත්ත වශයෙන්ම එතුමා මේ වෙලාවේ කියන්න ඕනේ මේක කරන්න බැහැයි කියලා. ඒ සාකච්ඡා සටහන බලන්න. මම මේ සාකච්ඡාවේදීත් ඉතා පැහැදිලිව කිව්වා මේක ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. සියල්ල දන්න ජේෂ්ඨ පරිණත මහදැන මුත්ත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා එතුමාට එක දවසක් සම්පූර්ණයෙන් වෙන්කරන 27-2 යටතේ එතුමාට ඕනේ ප්‍රශ්නයක් අහන්න. මම සතුටුයි ගරු කතානායකතුමනි මට ලැබුණු නම්බුනාමය මහදැන මුත්ත ගැන. හැබැයි මම කියන්න කැමතියි මම මැරදැන මුත්ත නන් නෙවෙයි. දමුල්ලේ මැරදැන මුත්ත නෙවෙයි මම. තමුන්නාන්සේලාට ජනතා පරමාධිපත්‍යයේ පිළිබඳව විශ්වාසයක් තියෙනවා නම් යන්න ඡන්දෙකට. පාස්කෘදා සිද්ධිය වෙද්දී රටේ ජනාධිපති ආරක්ෂක ඇමති සේනාදි නායකයා පොලිසිය විෂය භාර ඇමති එක පුද්ගලයෙක් ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මහතුමා සියල්ලෙහි බලධාරියා වූසේක තමයි. හැබැයි රනිල් වික්‍රමසිංහ තමුන්නාන්සේරගේ දැන් ඉන්න ජනාධිපතිවරයා ඒ කාලේ අගමැතිවරයා. ගරු මන්ත්‍රීතුමා උත්තර දෙන දවසට බලමු. තමුන්නාන්සේර නම් කරේ. දැන් මහ බැංකුවේ බැඳුම් කරේ සම්බන්ධයෙන් ඔබතුමාලගේ ඔය වගේ දියාරු උත්තරයක්ද ඒකත් ඒ විදිහටම දියාරු වෙනවා. දැන් මේ මැතිවරණ නීති සංශෝධනය ගැන කතා කරන්නේ රජය මැතිවරණයට බොරු දෙන්න දින බය නිසා. අපිත් කියන්නේ මැතිවරණේ තියන්න තමයි යෝජිතව තියෙන්නේ. කොලේ බහලා ගහන්නේ ගන්න තියෙන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි කිසිම ගැටලුවක් නැහැ. මැතිවරණ සම්බන්ධව අපේත් මතය මැතිවරණේ නියමිත වේලාවට තියන්න ඕනේ කියලා. මේගොල්ලන්ගේ ක්‍රියාදාමය පේනවනේ පැහැදිලිව. හොඳයි හවසට බලන්න ගමු. අද සේම මොකක් හරි ගේමක්. අද විතරයි මේ පාර්ලිමේන්තුව තියෙන්නේ. මං කුරුණෑගල ඉඳලා උදේ ආවේ. ඉතින් ප්‍රශ්නෙට පිළිතුරකුත් නැහැ. ඉතින් ඇත්තටම කාල වේලාවේ ප්‍රශ්නයක් තියෙනවා මැතිතුමා. සංවිධායකතුමා. ඉතින් ඒ නිසා අපි මේ ක්‍රමවත් පිළිවෙතක් මේකට අනුගමනය කළොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. ඒක ගැන සාකච්ඡා කරමු ගරු මන්ත්‍රීතුමා. පාර්ලිමේන්තුව උදේ ඉඳලා මේ ඇමතිවරුටක නැත්තම් මෙතන හිස්නම් මෙතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉඳලා මොනවා කරලා පොල් ගන්නද මෙතන? මොකද මේ වගකීම කියන්නේ මොකද මේ වගකීම රටේ? ජනවාරි 5 වෙනිදාට දාම නියෝජ්‍ය කතාව අපරාධ ඒතර මේ සල්ලි ඉතුරු 190ක් දවසකට. ඉතින් ඒ සල්ලි ඉතුරු ගන්න ඔබතුමා දැක්කා මේ උදේ වරුවේම ඇමතිවරු මෙතන හිටියා. බොහෝ දෙනෙක් මෙතන හිටියා. මං අපිට කැමරවල බලා ගන්න පුළුවන්. මෙතන ප්‍රශ්න අහන වෙලාවේදී 27-2 දාලා පැයක් එකමාරක් ඒකට කල් ගන්නවා. ගරු මන්ත්‍රීතුමනි ප්‍රශ්න 32ක් දැනට අහලා තිනවා. ඒ 32ෙන් 14 දෙනෙක් මන්ත්‍රීවරුත් නැහැ ඇවිල්ලා මේ වෙනකොට. ඔව්. මන්ත්‍රීවරු නැහැ. නෑ නෑ ඇමතිවරු නෙමෙයි මන්ත්‍රීවරු 14 දෙනෙක් ඇවිල්ලා නැහැ. රට ගොඩනැගීමට නම් ජාතික කවුන්සිලයක් අත්‍යවශ්‍ය බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ හිටපු ප්‍රධානි මහාචාර්ය අජන්තා හපුආරච්චි පවසනවා. ඊට දේශපාලඥයින් කිසිවෙකු ලංකර ගන්නවත් එපායයි මහාචාර්යවරිය ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා වුවත් යලි කැඳවීමේ බලය සහිත ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවද ඇය පෙන්වා දුන්නා. ඒ සීත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමිනුයි. ලෝක ඕනම රටකට අභියෝග කරන්න පුළුවන් සාක්ෂරතාවයක් IQ ලෙවල් එකක් අපිට තියෙනවා. අපේ රටේ දේශපාලන සාක්ෂරතාවය කොතනද? බොහෝ දින ඇවිල්ලා කියනවා ලංකාවේ මිනිසුන්ට දේශපාලන සාක්ෂරතාවය නැහැ කියලා. එක කාන්තාවක් සහ පිරිමියෙක් කිව්වා අපි ලිතයි සිල්රෙද්දයි අරගෙන ගිහිල්ලා ඡන්දෙ දුන්නේ නැහැ ඒ පක්ෂයට අපි ඊට පස්සේ දුන්නේ හංසයට කිව්වා. යහපාලන ආණ්ඩුවේදී බොහෝ දුරට කතා කරනවා 10,000ක් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කළා කියලා. පඩි වැඩි කළාට 10,000ක් පඩි වැඩි කළාට 115න් 10ක් දුන්නේ අනිත් පැත්තට යන ගෝඨාභයගේ පැත්තට. එතකොට ඔබට මම මේ කිවතු කරන්නේ මිනිස්සු ළඟ නිර්පාක්ෂිකකම තියෙනවා මිනිස්සු ළඟ තියෙනවා සාක්ෂරතාවය තියෙනවා මේ ව්‍යවස්ථාව කියන සම්පූර්ණ මේ සර්කල් එක ඇතුළේ මේ රවුම ඇතුළේ ජනතාව කොටු වෙලා ඉන්නවා මේ පද්ධති වෙනසක් යනවා නම් අනිවාර්ය අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ව්‍යවස්ථාවක් අපිට එහෙම එකපාරට වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා අන්න හරි ඕතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි මේ ව්‍යවස්ථාවේ සමහර තැන් තියෙනවා ඇමෙන් කරපු ඒවා මේක තමයි ඇත්තටම කියනනම් අරගලයේ පින් පොයින්ට් එක මේක හරියටම අරගලයේ දෘෂ්ටියක් හැටියට මේක දැකගෙන හිටියනම් මීට වැඩි
ජයග්‍රහණයක් ලබන්න තිබුණා. සමී ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි ගොඩා වේරාජපක්ෂ කියනකොට ඇවිල්ලා මේක බාර ගන්න කියලා කියනකොට හැමෝම කිව්වා මේ දෙගොල්ලටම ආසයි බයයි කියලා මිනිස්සු කතා කරන්න ගත්තා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කියලා මම දකින්නේ. මොකද ආසයි බයයි නෙමෙයි. මේක හරියටම මේ විවස්ථාව මේ දෙගොල්ලෝ දැනගෙන හිටියා. ඒක ඇතුලේදී දැන් ජනතාව විසින් පළවා හැරි ජනාධිපතිවරයෙකුගේ ආරාධනයක් කියන එක තිබුණ නැහැනේ අපි වගන්තියක් හැටියට. එතකොට මෙතනදී මේ දෙගොල්ලමට අවබෝධයක් තිබුණා මේක අපේ ව්‍යවස්ථාවේ නැහැ කියලා. මේ ව්‍යවස්ථාවේ නැති හින්දා තමයි මේ කණ්ඩායම් දෙකම ගත්තේ නැති. ව්‍යවස්ථාව වෙනස් කිරීමමද මේකට තියෙන පිළියම්? ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කරනවා කියන එක බරපතල ප්‍රශ්නයක්. ඕක වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම මැතිවරණයකට ගිහිල්ලා නව රජයක් පිහිටුව ගන්නම වෙනවා. අපිට ඔය නැෂනල් කවුන්සිල් එකක්, එහෙම නැත්නම් අපර් හවුස් එකක් පාර්ලිමේන්තුවේ ඉහළින් අපිට තියෙන්න ඕනේ කියන එක මම හැමදාම මම කියලා තියෙනවා. මේක තමයි කරන්න ඕනේ. මොකද පාර්ලිමේන්තුවෙන් කවදාවත් අපිට මූල්‍ය කළමනාකරණය කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. නැෂනල් කවුන්සිල් එකක් අපි පිහිටවනවා නම් අපේ සංයුතිය වෙන්න ඕනේ කොහොමද? මොකද ඔවුන්ගේ කාර්යය. මම හිතන්නේ දැන් අපි ওই තියෙන මැතිවරණ ක්‍රමයේ වගේම අපිට හදා ගන්න පුළුවන් ඒ පළාත්වල ඉන්න බුද්ධිමත් කණ්ඩායමක් තෝරා ගන්න ක්‍රමවේදයක් අපිට හදා ගන්න අපි නෙමේ මහජන නියෝජිතින් පත් කරන්නේ. දැන් මේක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඇයි අපේ රටේ බැරි සිස්ටම් එකක් අරගෙන ඉන්න ක්‍රමවේදයක් අරගෙන ඉන්න බැරි රීකෝල් කිරීමේ පව එකක්? ක්‍රීඩකයෙක් දුර්වල වෙනවා නම්, ක්‍රිකට් ටීම් එකේ දුර්වල නම් ඔහු ආපහු කැඳවනවා. ඇයි අපිට මහජන නියෝජිතයෙක් නැවත කැඳවන්න බලයක් නැහැ? ඉතින් එතන තමයි මම කියන්නේ මේ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ කියලා. මෙන්න මේ 1078 පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද පණ සම්පූර්ණ රිවර්ස් යන්න ඕනේ. අන්තිම ඒක මම හිතන්නේ ඒක නැති කරුවත් කමක් නැහැ කියලා. අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී ඔහු යලිත් එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. එදිනට ඔහු පිළිබඳව වන සාක්ෂිවල සම්පීඩන වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා. මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් සිදු කරන ලෙසට ත්‍රස්ත මර්ධන කොට්ටාශිර නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් වන සාක්ෂිවල සම්පින්නන වාර්තාවක් මීළඟ දින අධිකරණයේ හමුවේ ගොනු කරන ලෙසට එම කාර්යාංශයේ නියෝග කළා. සැකකරුට අවශ්‍ය නම් අප ඉල්ලා මහාධිකරණයේ වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නීතිපතිවරයාට හැකියාවක් තිබෙන බවත් දැනුම් දුන්නා. මෙම පැමිණිල්ල කැඳුණු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර වසන්ත මුදලිගේ අධිකරණ ඉදිරිපත් කර තිබුණා. මුලින්ම අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියා සිටියේ මෙම සැකකරු අපමත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අනුමැතිය පළ කිරීමක් සිදු නොකරන බවයි. එන අනතුරුව සැකකාර වසන්ත මුදලිගේ මෙනුවෙන් ජනාධිපති නීරජ සාලිය පීරිස් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා. මෙම අරගලවලට සහය දැක්වූ ඇතැම් පුද්ගලයින්ට වර්තමානයේ ජනාධිපති කාර්යාලයේ උසස් තනතුරු පවා පිරිනමා ඇති බවයි මෙහිදී ජනාධිපති නීතිජවරයා පෙන්වා දුන්නේ. එසේ තිබියදී තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීමට දරන උත්සාහය පිළිකුල් සහගත බව සඳහන් කළ ජනාධිපති නීතිජ සාලිය පීරිස් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් වැරදි පොලිසිය විසින් අධිකරණ ඉදිරිපත් කර නොමැති බැවින් ඔහු උදාහරණ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියා. එම ඉල්ලීමට ත්‍රස්ත මර්ධන කොට්ටාශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිජ ශමින්ද වික්‍රම සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විරෝධය පළ කළා. පසුගිය කාලයේ අරගල සමයේ විවිධ ප්‍රචාරණ ක්‍රියා සිදු වූ බවත් ඒවා පිටුපස කිසියම් ත්‍රස්තවාදීමය ස්වභාවයක් තිබේද යන්න පිළිබඳවත් සුවබැලීම සඳහා මෙම පරීක්ෂණ පැවැත්වෙන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේ. මෙහිදී ත්‍රස්ත විමර්ශන කොට්ටාශය අමතු මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙසට මා පසුගිය වතාවේ ඔබලාට දැනුම් දුන්නා. විමර්ශන කටයුතු කඩිනම් කර අවසන් කරන ලෙසට මා අදත් කියනවා. මේ අරගල සිද්ධීන් වලට විශාල පිරිස සම්බන්ධ වුණා. එහෙම කරනවා නම් ඒ හැමෝම ගැනම විමර්ශන කළ යුතුයි. එක් පුද්ගලයෙකු පමණක් කොටු කරගෙන විමර්ශනය කිරීම සුදුසු නැහැ. ඒ නිසා මෙම සැකකරුට එරෙහිව පවතින සාක්ෂි මොනවාද යන්න දැක්වෙන සාක්ෂි සම්පින්නනයක් ඊළඟ දින අධිකරණ ඉදිරිපත් කරන්න යනුවෙන් ත්‍රස්ත මර්ධන කොට්ටාශයට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය සැකකරු නැවත ජනවාරි මාස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. IMF ණය මුදල එළබෙන ජනවාරියේ ලැබෙනු ඇතැයි අමාත්‍ය බන්දුල් ගුණවර්ධන පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මේ අතර විශ්වවිද්‍යාල තුලට මද්‍රව්‍ය පැමිණීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන්නයි ආරක්ෂක අංශ වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා. අම්පාර සහ මන්නාරම නගර සභා මහනගර සභා බවට උත්සේණිගත කරන්න. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ප්‍රමුඛ
කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් කරුණු දක්වලා ග්‍රාමාත්‍යතුමාට නියම කළා. මේ පළාත් පාලන ආයතනවලට වැඩි බලතල ලබා දෙන ආකාරයට අද පවතින ප්‍රාදේශ සභාව වෙනුවට ඒ සියලුම ආයතන නගර සභාව බවට පත් කරන්න පුළුවන්ද කියන එක පිළිබඳ කරුණු අධ්‍යයනය කරලා ඉවරලා අලුත් සංශෝධනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 145 අයන් ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය උපමාන නීතිගත කරන්නට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සංදේශයට අනුමැතිය ලැබුණා. එම මාධ්‍ය උපමාන කඩකරන අයට දඬුවම් පැමිණීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් සකස් කරන්න අනුමැතිය ලැබලා දුන්නා. 81 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීමට යෝග්‍ය බව හඳුනගෙන ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස උම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා පාසල් සිසුන් සඳහා සතිමත් බව පිහිටවීමේ වැඩසටහනක් හඳුන්වා දුන්නා. මාර්තු මාසේ 24 වෙනි දින සිට සෑම බදාදා දිනකම නියම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමා සංදේශයක් ඉදිරිපත් කළ විෂ මද්‍රව්‍ය හා අන්තරාදායක ඖෂධ වළක්වාලීම සඳහා වෙන කාර්ය සාධක බලකාය පිහිටවන්නට ජනාධිපතිතුමා කලින් ඉදිරිපත් කරලා තිබුණ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව විෂමද්‍රව්‍ය අන්තරාදායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා කාර්ය සාධක බලකායක් ලෙස එය සංශෝධනය කළා. කඩිනමින් පිහිටවන්නට අධිකරණ ඇමැතිතුමාටත් එවැගේම රාජ්‍ය ආරක්ෂාව භාර ජිරාන් නලස් ඇමැතිතුමාටත් විශේෂ උපදෙසක් ලබා දුන්නා. IMF ණය මුදල අපිට කිනම් කාලයක ලැබෙයිද? මම දන්න විදිහට මහ බැංකුව අධිපතිතුමා දැනුම් දීලා තිබෙනවා. ජනාධිපතිතුමාට චීනය, ඉන්දියාව, ජපානය යනි රටවල් සමග සාකච්ඡා සාර්ථක ලෙස අවසන් වෙලා තිබෙනවා. ඒ නිසා මේ ජනවාරි මාසයේ වන විට ක්‍රියාත්මක වෙයි කියලා එතුමා නිවේදනයක් නිකුත් කළා තියෙනවා. ඕනෑම හොරෙකුට වංචාකරුවෙකුට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැතිව කළ හැකි එකම රැකියාව පාර්ලිමේන්තුවට යාම බවයි පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසන්නේ. ඒ දඹුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි. මේ අසරණ අහිංසක මිනිස්සුන්ට මෙච්චර බදු බර ලයිට් බිල් මේවා පටවන්න එපා. මේ මිනිස්සුන්ට වේදනාව කියන එක දැනෙනවා. ආර්ථික අපහසුතාවයකට පත් වෙලා ජීවත් වෙන අවස්ථාවක් මේ වෙලාව. මේ වෙලාවේ මේ අහිංසක මිනිස්සුන්ගේ ලයිට් බිල් වැඩි කරනවට වඩා පාර්ලිමේන්තුවේ ඉන්න 225කම කරුණා කරලා මේ හිග ලයිට් බිල් ටික අය කරගෙන ඉන්න. දැන් මේ රටේ මේ මිනිස්සු ඇහැදිලිවම මේ රට හැරලා යනවා. දොස්තර මහතුරු මේ රට හැරලා යනවා. මේ රටට මේ සම්පත්දායකව විච්ච ඇත්තු. ඊට පස්සේ වෘත්ති රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. දැන් අපි ආපහු හැරිලා බලනවා මේ විකුණපු මොනවද ලාභ වෙලා තියෙන්නේ. රෙදිපිලි ටික විකුණනවා, දැරදිපිලි ගහනවා, දෙක රෙදි කෑල්ලක් ගහනවාද ලංකාවේ. ඒ ආයතන සම්පූර්ණයෙන් නැත්තරම නැති වෙලා ගියා. ඊළඟට වානේ කම්හල යන්තම් ඔන්න ඉතුරුණා. ඉතුරුලා තියෙන මගේ දැන් විකුණපු අයන් එච්චරයි. ඒක දැන් දේශීය මිනිහෙක් හරි කවුරු හරි දැන් කරන් යනවා. සම්පූර්ණයෙන්ම රාජ්‍ය ආයතන විශේෂයෙන් මේ විකුණන්නේ රෙදිපිලි කම්මල්, ගිනි පෙට්ටි කම්මල් නෙවෙයි. මේ විකුණන්න යන්නේ රට, මේ විකුණන්න යන්නේ රටේ ජීවනාලිය. බලශක්තිය කියන්නේ අපේ ලේවගේ තමයි. දැන් එතන නැවතුනොත් එතන කවුරු හරි ගත්තොත් මුළු රටම පාලනය කරන්නේ. මං හිතන්නේ සාමූහික වගකීම් වලින් පැනලා යන්න බෑ. ඒ කාලේ හිටියේ සියලු මැතිවරු අපිට ඇතුළුව ඒ ගත්ත ක්‍රියාමාර්ගවලට අඩුවැඩි වශයෙන් වග කියන්න ඕන. අපිටත් සමහර ප්‍රශ්න තියෙනවා. මේ තීන්දුව తీරන ගත්තේ ඇත්තටම කවුද? ඒව පිටිපස්සේ හිටියේ කවුද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ ලනු දුන්නේ කවුද කියලා. ඉතින් දැන් හරි ඒව දන්න අය එළිදරව් කරනවා නම් මං හිතන්නේ රටට හොඳයි. හරියට බලාගත හැකි කවුද මේවට වග කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අසාර්ථකත්වයේ ප්‍රධානම පදනම හැටියට පේන්නේ මේ ගොවි ජනතාව තරහ කරගෙන රටට කන්න බොන්න තියෙන අවස්ථාව නැති කිරීම. ඉතින් ඒ වගේ තීරණ ගත්තේ අය කියන එක අපිටත් තේරෙන්නේ නැහැ කවුද ඒව පිටිපස්සේ හරියටම හිටියේ කියලා. දැන් මේ වෙනකොට ජාත්‍යන්තර අරමුදලේ නියෝජිත වරිය ක්‍රිස්ටියානා ජෝජිනා
අධ්‍යක්ෂිකාව චීනයට ගිහිල්ලා චීන රජයත් එක්ක කරපු සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ නාවය ප්‍රතිව්‍යුහගත කිරීමට සුදුසු මට්ටමක තියෙනවා කියන ප්‍රකාශයක් කිරීමත් දක්වා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එනවා අපිට සුබවාදී බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. එළමෙන 2023 වර්ෂය මේ රටේ පීඩන අඩු කර ගැනීමට පුළුවන් වර්ෂයක් බවටපත් වේවි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙනා වූ සහයෝගයත් එක්ක කියන එක අපි ජනතාවට දීපත් කරනවා. සියලු ගම්මානවලට ගිහින් බලන්න, ගමකට යන්න බලන්න, ගමේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? එක වෙලයි අත්තිලයි කන්නේ. කන්න විදිහක් නෑ. ඒ ළමයි බොහොම ලෙව කනවා. භාජනේ ලෙව කනවා. උදේට කෑම දුන්නොත් දවල්ට නෑ රෑට නෑ. එහෙනම් මේ සම්බන්ධව කරුණා කළා මේ ජනතාවට දා දෙන බදු බර අයින් කරලා ළමයිගේ අධ්‍යාපන කටයුතු ඉගෙන ගැනීමට යන්න. ඒව කටයුතු කරන්න අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමනි, ලේකාන්තමනි, ඔබතුමාලට කොණ්ඩක් කෙලින් තියෙනවා නම් යකෝ ඇමෙතියෝ පුළුවන් නම් මේ විශ්වවිද්‍යාලයට යන කුඩු මද්රවිය පාසලට යනවා නතර කරපියා. තොපිටේවට කොණ්ඩක් නෑ. කැලෙන්ඩරයක් සොයාගන්න අමාරු අවුරුද්දක් ළඟ ළඟම එනවා. වෙනදා තෑගි ලෙස ලැබුණු ඩයරියක් අද සල්ලි දීලවත් ගන්න එක ලෙහෙසි වන්නේ නැහැ. ලබන වසර සඳහා කැලෙන්ඩර සහ ඩයරි සූදානම්ද කියලා අප කළ සොයා බැලීමයි මේ. අපේ රටේ කැලෙන්ඩර සහ ඩයරි හෙවත් දිනපොත් සංස්කෘතියක් තිබෙනවා. බොහෝ රාජ්‍ය සීම පෞද්ගලික ආයතනත් ඩයරි සහ කැලෙන්ඩර මුද්‍රණය කරනවා. ඒ තම පාරිභෝගිකින්ට සහ ගනුදෙනුකරුවන්ට ලබා දීම සඳහායි. නමුත් මේ වන විට පවතින අමුද්‍රව්‍ය හිඟේ ආනයන සීමා, අමුද්‍රව්‍යවල මිල අධික වීම ආදිය නිසා මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙමින් පවතිනවා. පසුගිය වසර හා සැසඳීමේදී 70%, 80% අතර ප්‍රමාණයකින් මුද්‍රණ කටයුතු පහත වැටි ඇති බවයි මුද්‍රණ කරුවන් සහ ලිපි ද්‍රව්‍ය අලවිකරුවන් පෙන්වා දෙන්නේ. ඒ නිසා කැලෙන්ඩර සහ දිනපොත් ඉතා සුළු ප්‍රමාණයක් ලබන වසරට මුද්‍රණය කිරීමට සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. මේ අමුද්‍රව්‍යවල මිල ඉහළ කියලා තියෙන 300ක් විතර. ඒ නිසා මේ කැලෙන්ඩර් ඩයරි වෙළඳ පොලේ මේ අඩුයි. ගිය සැරේ 100 දීපු කැලෙන්ඩරයක් මේ සැරේ 350ක් වෙනවා. ඩයරිත් එහෙමයි. ආමන දැන් අපි මුද්‍රණය කරනවා අවුරුද්දකට ලක්ෂ ගණන් නිෂ්පාදනය කරනවා. මේ සැරේ කිසිදු ඩයරියක් කැලෙන්ඩරයක් නිෂ්පාදනය කරේ නැහැ. ඩයරි බලලා ගණන් වැඩි කියලා යනවා. ගිය පාර මේ වෙලාවට හොඳට වැඩ අපි. මේ සැරේ වැඩ බිස්නස් අඩුයි. 400-500 දීපිටියෝ දැන් 1000 කණා. කැලෙන්ඩර්ස් එක ඕඩරයයි අම්බෙලා තියෙන අදට. මිනිසුන්ට මේ කන්න නැති වෙන වෙලාවේ කැලෙන්ඩර් කොහෙ ගන්නද සර්? අපිට බිස්නස් කරගන්න බැරි කමට මොනවද කරන්නේ? මේ පස් දිනේ කිටියා වැඩ කරන්නේ ඒගොල්ලෝ කොහොම අස් කරා? දෙන්නයි දෙන් තියාගෙන ඉන්නේ. පඩි ගෙවන්න බෑ. මේ পেපර් ගන්න වැඩි ඉඳා කැලෙන්ඩරුත් ගෙවෙන්නේ, ඩයරිත් ගෙවෙන්නේ. අපිට අම්බ වෙන එකත් කම්පනිස් තවම දුන්නේ නැහැ. ඒ කියන්නේ කම්පනිස්ත් ගාලා නැහැ. ප්‍රින්ටින් අයිටම්ස් ඔක්කොම ගන්න වැඩිනේ. ඩබල් ට්‍රිපල් වෙලා තියෙන්නේ. කස්ටමර්ස්ලා එන එකද අඩු දැන්? කැලෙන්ඩර් ඩයරි කියන ආපු ගමන ඒක ඉස්සරහට අමතක කරන්න වෙයි. නේද කොරෝනා දවසේ සේල් එකක් තිබුණා. ඉතින් මේ අවුරුද්ද තමයි එහෙම උනේ. ඉස්සරහට මම මෙහෙම ගියා නම් එක ගේකට එක කැලෙන්ඩරයක් නැති වෙයි මම හිතනවා. සියත උදෑසන පුවත් විකාශය එලෙසින් නිමාවටපත් වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. දැන් ඔබ සම්බන්ධ වන්නේ සියත කතු වැකියත් සමගයි. ඔබට සුබ දවසක්.